උත්සාහයකල තියෙන්න ඕනේ එක තමයි නොපසුබට උත්සාහය. පසුබහින්නේ නැතුව කොහොම හරි දැඩි උත්සාහයෙන් දැඩි කැපවීමෙන් යන්නේ ලංකාවේ ජනාධිපතිවරයෙක් වුණ ආර් ප්‍රේමදාස ගත්තොත් ඇත්තටම ආර් ප්‍රේමදාස කියන පුජ්‍යලයාට විවිධ ගැටලු තිබුණා. සමහර විට ඒ කාස්ට් එකේ පිළිබඳ ප්‍රශ්නයන් අධ්‍යාපනයේ පිළිබඳ ප්‍රශ්නයන් එයාට විවිධාකාරي ගැටලු තිබ්බා. හැබැයි එයා ඒ හැම දෙයක් මේ ඉගෙනගෙන තියෙන අඩු බව හෝ එයාගේ කුලයට මිනිස්සු ප්‍රහාර එල්ල කරන ඒවා හැම දෙයක්ම පුළුවන්තරම් සමහර විට පාන්දර නැගිටගෙන මිනිස්සුත් එක්ක එකට එකතු වෙලා වැඩ කරලා ඒව කොහොම හරි තමන්ගේ එම් එකට ගියා. දැන් සිරිමා බණ්ඩාරනායක, චන්දිකා බණ්ඩාරනායක ඒගොල්ලන්ගේ පැලැන්තියෙන් ඒ තනතුරු වලට ආව බොහොම ලේසියි ඒගොල්ලන්ට එන්න. දැන් මහින්ද රාජපක්ෂ එනකොට සිරිමා බන් මේ චන්දිකා බණ්ඩාරනායක හිටියේ. චන්දිකා බණ්ඩාරනායක කැමතිබ්බේ නැහැ මහින්ද රාජපක්ෂට අගමැති තනතුර දෙන්න. ඉඳලා කොහොම හරි ඇදලා එහෙම නොදී බැරිකමට අන්තිමට දෙන්න ඕනේ. දුන්නට පස්සේ ආ මේ දේවුනේ. ඒ නිසා හැම වෙලාවෙම අර ඒත් බොහොම අමාරුවෙන් ඔහු ඒ තත්ත්වයට ආවේ. ඒ නිසා සමහරු කැපවීම, මහන්සි වීම ඒ යම් දෙයකට කොහොම හරි අදිෂ්ඨානශීලීව මම කවදා හරි එතෙන්ට යනවා කියලා හිතන එක ව්‍යවසායකයෙක්ගේ ලක්ෂණයි. ඒකට අවුරුදු 5කදී 10කදී අපි හැමදාම දැන් එලොන් මාස්ක් ගැන උදාහරණ අරන් කරන්නේ. ෆේල් වෙනවා දැන් ඊ පෙරද පොදු ආයෙත් ඔහුගේ යානයක් ෆේල් වුණා. එන මුදලක් වැය කරලා ගුවන් ගත කරන්න යනකොට කඩා වැටිලා ආයෙ ආයේ නිකන් හිටියේ නැහැ. නිතරම ඒ වගේ අර අදිෂ්ඨානශීලී බව, කැපවීම මේ වචන වලින් ගොඩක් විතර කියන්නේ එකම දේ. නොපසුබට උත්සාහය, කොයි ආකාරයෙන් හෝ මේකට යනවා කියන අදහස තියෙන්න ඕනේ.